ඉතින් පුත ඔන්න අපේ වැඩේට පළවෙනි දවසට සෑහෙන හොඳ කමෙන්ට්ස් තියෙනවා. ගොඩාක් නෙවෙයි, ඒනට තියෙන කමෙන්ට්ස් ටික සෑහෙන හොඳයි කියන මා කියන්නේ මේ අපිට කතා කරලා සමහර අය කිව්වා. ඔව්, සෑහෙන හොඳ කමෙන්ට්ස් ටිකක් තිබ්බා. මටත් වොයිස් මැසේජස් එහෙම ගොඩක් ඇවිල්ලා තිබ්බා. ඒ අහන්න දුන්නේ නැහැ ඒවා අපිට. ගොඩක් අයගේ ලොකුම එක තමයි මම කතා කරනවා කියලා. يعني මම එච්චර සයිලන්ට් දෙ කියන්නේ අපිට ලෝකය මුලාවේ දාලා ඉඳලා තියෙන්නේ. මිනිස්සු ඉතින් ඉඳලා තිනවා කතා කරන්නේ නැහැ කියලා. කවුරුත් බලාගෙන ඇති දන්නේ නැහැ. එහෙම සීක්‍රට් ලයිෆ් එකක් ගෙවලා තියෙන්නේ මම මෙච්චර කාලෙ. නෑ ඇත්තට ඉතින් ඒක කියන්නේ එකක් පුතේ ගොඩක් අයගේ කමෙන්ට් එකක් උනේ මේක වැඩි දෙනෙක් කතා නොකරන එක. අනිත් එකේ එක ඒක අම්මේකුයි පුතේකුයි කරන එක ටිකක් තව විශේෂයි කියන එක. ඉතින් හැමෝම කිව්ව ඉතින් කරගෙන යන්න අහන්න ඉතින් 10 දෙනෙක් 15 දෙනෙක් හරි ඉඳී කියලා. අපි ආසයි ඉතින් කවුරු හරි අපේ කතාව අහන් ඉන්නවා නම් නේද? හිතට කාට හරි මොකක් හරි දෙයක් හිතෙනවා නම් ඒක ඉතින් මරු. ඉතින් පළවෙනි එපිසෝඩ් එක එහෙම ගියා. දැන් අද ඉතින් අපි ඔන්න දෙවෙනි එපිසෝඩ් එක කරන්න කියලා යන්නේ. තේකක් එහෙම අදාගෙන ආව මම නම් මන් දන්නේ මගේ තේක ඕඩර් කරා. තාම ඒක නැද්ද කොහෙද? වේටට නිින්ද ගිහලා. ඉතින් අද පුතේ මේ අපේ කතා වුණේ දෙවැනි දවසට දෙවැනි එපිසෝඩ් එකට සබ්ජෙක්ට් එක මේ ටොපික් එක විදිහට ගමු කියලා. මේ අපි අපේ ජීවිතවල එකට ගෙවුණු පළවෙනි මාස දෙක තුන ගැන. මොකද ඒක ලොකු චැලෙන්ජ් එකක් වුණා ඔයාටත් ඒ වගේම මටත්. ඒක ටිකක් ඒ කියන්නේ මම දැන් අනිත් දැන් අපි ගිය සතියේ පළවෙනිට හම්බෙනකොට මම වැඩිපුර හිතුවේ ඔයාට දැනෙච්ච දේ ගැන අපි අහමු. මොකද ඒක ඔයාගේ පැත්තට තමයි හුඟක් විශේෂ වෙන්නේ. අපි වැඩි හිටියෝ විදිහට අපිට ඕන දෙයක් බෑ කරගන්න පුළුවන්. හැබැයි මං හිතනවා පුතා දැන් මේ පළවෙනි ගෙවෙන පළවෙනි මාස දෙක තුන අපි එක ගෙදරකට ඇවිල්ලා බ්ලෙන්ඩඩ් ෆැමිලි එකක් විදිහට ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ ඒ ගෙවෙන පළවෙනි මාස දෙක තුන ඔයාට වගේම සමහර විට ඔයාට වඩා මට ඒක විශේෂයි. එතන මොකද ඒකේ තියෙන මේ චැලෙන්ජින් පාර්ට් එක එන්නේ මම හිතන්නේ වැඩි හිටි කෙනාට. එයා ඒක හැන්ඩල් කරන විදිහ අනුව තමයි සහ එයාට ඒක දැනෙන විදිහ එයා දරා ගන්න විදිහ අනුව තමයි ඒක ඔය අනිත් කෙනා කියන්නේ දරුවට කොහොමද එන්නේ කියන එක බලපාන්නේ. ඒක හැදෙන්නේ කොහොමද කියන එක. ඉතින් එහෙනම් ඒකෙදි මං හිතනවා මටත් සෑහෙන දේවල් තියෙයි කන්ට්‍රිබියුට් කරන්න. ඉතින් මේ අපි කතා කරමු ඒක. මොකද ඔය අවුරුදු 11ක් විතර වෙනකල් ඔයා ජීවත් වෙන්නේ අම්මි එක්ක, ආච්චිලා එක්ක, හරි උරතලෙන්, හරි ආදරෙන්, අතට පයට සියලුම දේවල් කරලා දීලා. සිම්ප්ලි කිව්වොත් අපි කතා වෙන්න යන්නේ එහෙයි මෙහෙයි වෙනස. එහෙයි මෙහෙයි වෙනස. මෙහෙ හොඳයි කියලා කියන්න මං කලින් කිව්වේ. මෙහෙ හොඳයි කියලා ඒ කියන්නේ මම පොඩ්කාස්ට් එක කියවන්නම් කීයක් හරි දෙන්න. ඒක එහෙම අපිට ග්‍රීමන්ට් එකක් දාන්න පුළුවන්. ඒක දෙන අනුව අපි වෙනස් කරමු. ඒ කියන්නේ රේට් කරන එක වෙනස් කරනවා දෙන ගාන අනුව. ගාන පොඩි නම් පොඩ්ඩක් හොඳයි කියන්නම්. රහිම අපි බලමු කතා කරලා. මේ මෙහෙ වැඩ කරන එක නවත්තලා අපි ලංකාවේ මොන හරි මේ පොලිටිකල් පාටි එකකට කතා කරලා ආව ඡන්ද ඉල්ලන්නේ මන්නේද? මොකද ලංකාවේ ඡන්ද ඉල්ලන්නේ විශේෂ සුදුසුකමක් තමයි. ඔය මේ කමිෂන් එකක් හරි මොකක් හරි එහෙම මේ බ්‍රයිබරි හරි එහෙම මේන් එකට හැරෙන්න පොඩ සයිඩ් එකේ. එහෙම කරන එක. නෑ අපි ඒක ඇත්තටම අපි කතා කරන්නේ නෑ එහෙද හොඳ මෙහෙද හොඳ කියලා එකක් නෙමෙයි පුතේ. ඒ කියන්නේ ඔයා ඒක ලොකු වෙනසක් ජීවිතේ ඔයාට. ඔයා අර මංකවාගේ අම්මේ ආච්චිලා ඒගොල්ලෝ එක හරි එතන හරි ආදරේ පිරිච්ච තැනක්. ඔයාට හැමෝම ආදරේ, ඔයා පැම්ප කරනවා, ඉල්ලන ඉල්ලන දේ දෙනවා, කණ්ඩ බොණ්ඩ දෙනවා. ඒ ඔක්කොම බිඳමින් ඉඳලා ඔයා එකපාරටම තාත්ති ඉන්නවා. නමුත් තාත්ති එක්ක තව දැන් මම එතකොටත් ඔයාට ඒ කියන්නේ පිට කෙනෙක්. එහෙම කෙනෙක් ඉන්න ගෙදරක සහ ඒ එහෙම පිට කෙනෙක් යතින් පාලනය වෙන ගෙදර. රජින මමයි අපේ රාජ්‍ය වගේ කහනේ තියන්නේ එතකොට මට. නෑ හැබැයි ඇත්තටම එහෙම ෆීලිං එකක් තිබ්බෙත් නෑ ඒ කාලේ. එතකොට
අපි දෙන්න හම්බෙලත් ටික කාලයක් ගිහිල්ලා ගැන අපි නිතර වීකෙන්ඩකට හම්බෙනවේ කාල අර එහෙම ඩිස්ටන්ස එකක් හැදිලා තිබ්බ නැහැ. ඒ වුණට පුතේ ඒ වීකෙන්ඩ් එකට හම්බෙලා අපි නිකන් හිනා වෙලා කතා කරලා මොනාහරි සෙල්ලමක් කරලා යන එකයි. ඔක්කොම කරන්නේ මාරණි අර තාත්තගෙන් ලකුණු දාගන්න ඒවනේ. ඔයාට මාර කරුණාවන්තයි ආදරේ පෙන්නනවා. ඒවා ඔය කාලි කරපු කට්ටකමට කරපු වැඩ ඒවට අහුවෙලව ආවනම් පව් ඉදේ. නෑ නෑ මං කියන්නේ ඒ දවසකට දෙකකට ඉඳලා යන එකයි පුතේ අරකයි දෙක සම්පූර්ණයෙන් වෙනස්. මොකද නෑ ඒක ලොකු චේන්ජ් එකක්. මම කියන්නේ ඒක මේ නිකන් මුකුත්ම අවු තිබ්බ නෑ කියලා ලොකු චේන්ජ් එකක්. එනකට අර එහෙම අප්සෙට් චේන්ජ් එකක් නෙමෙයි ඒක. කියන්නේ අප්සෙට් තැන් වුණත් ඒක ටොලරේට් වුණා කොහොම හරි. ඔව් ඒක දැන් ඔයාව අපි දැන් තාත්ති මමයි හිටපු ගෙදරට ඔයාව ගන්නවා කියලා තීරණය කරා. කියන්නේ ඒ තීරණය කොහොමද තිබුණනේ. එතකොට ඒකට අපි දැන් ඔයාගේ ස්කෝල මාරු කරන්න ඕනවා. එතකොට ගියේ ස්කෝලින් මේකට තව ස්කෝල් එකට දාගන්න ඕනේ. මේ කාලේ ස්කෝල වලට දාගන්න එක ලේසි නැහැ. ඊට පස්සේ දැන් තාත්ති අවුරුද්ද මැදක ඊට පස්සේ තාත්ති ඒකට නම් ඉතින් ඇත්තට ඉතින් අපිට සෑහෙන උදව් හම්බුණා මහප්පියෙන් සහ තව අයගෙනුත්. ඉතින් ඒකින්ද ඒක ලොකු අමාරුවක් උනේ නැහැ. නමුත් ඉතින් ඒක ලොකු වැඩක්. ඊළඟට තාත්ති මමයි දෙන්නම ඔෆිස් යනවා. එතකොට ඔයාව කොහොමද දවල් දවස ඔයාගේ ගෙවෙන්නේ? ඒ ඊළඟට දැන් මම කියන්නේ සෑහෙන්න උයන්නේ පිහන්න කම්මැලි එහෙම අර හවුස් වයිෆ් මොඩල් එකේ කෙනෙක් නෙවෙයි. එතකොට ඒක මට ඒ දේවල් ඔයාගේ කැම්ම වීම ඔයාගේ වැඩ ඒව බලපාන්නේ කොහොමද? ඊටඟට ඒක එක පැත්තකින් තිබුණා. ඒකල් එකපාර මේ මැරි කරපු ගමන් අවුරුදු 11ක ළමේ පොක් ගාල එකපාර ආවම ප්‍රශ්නයක් නෑනේ. ඒක කෙලිම buy one get one free වගේ ඩීල් එකක් උනේ නේද? මේ මැරේජ් එකකට යනකොට මේක පාට ළමේකුත් හම්බෙනවා. ඉතින් එතකොට ඒකයි ඉතින් මම ඒ වගේ සිටුේෂන් එකකට එකක් කලින් එක්ස්පීරියන්ස් කරලා නැහැ. ඒක ළමේ වහදනවා කියන එක නිකන් තව වැඩ. ඔය ඔක්කොම එක මට මම ලොකු ස්ට්‍රෙස් එකක හිටියා. හැබැයි ඉතින් අර පොඩි එක්සයිට්මන්ට් එකකුත් තිබුණා. මොකද දැන් මම දන්න දැන් තාත්ති හරි සතුට වෙන ඔයා ෆුල් ටයිම් ඉන්න එකට. ඊළඟට දැන් අපි ෆැමිලි එකක් විදිහට එතකොට කම්ප්ලීට් වෙනවා. සහ කියන්නේ තාත්ති පුළුවන් තරම් තාත්ති කම්ෆර්ටබල් වෙනවා. තාත්තිට ආයේ අර එමේ හිතේ හිතින්න දෙයක් නැහැ. ඔයා අපේ ගෙදර ඉද්දි ඉතින්. ඒතර පොඩි එක්සයිට්මන්ට් එකකුත් තිබුණා. හැබැයි මට මං හිතන්නේ වැඩිපුරම තිබුණ ස්ට්‍රෙස් එකක්. කියන්නේ මේකට මට මුණ දෙන්න පුළුවන් වෙයිද කියලා එහෙම බයක්. ඉතින් ඒ වුණාට මම ඉතින් අපි ලෑස්ති වුණා ඒකට. මට මතකයි ඔයා ඒ දැන් ෆුල් ටයිම් මූව් වෙන්න කලින් ඔයා අර වීකෙන්ඩ්ස් වලට එනවනේ. ඒ එන කාලේ ඔයා හරි ආසයි තා මේ ඔයා එතකොට අපේ රූම් එකේ නිදාගත්තේ පොඩි ඒ වීකෙන්ඩ් එකේ. ඔයා හරි ආසයි තාත්තිගේ මගේ මැද නිදාගන්න. ඒක ඉතින් ප්‍රොපෝෂනේට්ලි දැන් බැලුවාම ළමයා ඉන්න ඕනේ මැද. දැන් ඔය ඕන ෆිල්ම් එකක අඩු වැඩිම හරිම කිව්ව ඇඳ විකුණන කම්පැනි එකෙත් පෙන්වන්නේ ළමයා මැද ඇඩ් එකට ගන්න. ඕ ඒක මට මතකයි. ඉතින් මට ඒක හරි ආදරේ හිතෙන එකක්. ඉතින් ඔයාට එහෙම කිසි වෙනසක් නැතුව ඉතින් ඔයා බාර ගන්න විදිහත් ඒක පුතේ. දැන් නැත්තම් වෙන කෙනෙක් නම් වැඩි ගණන් ගන්න ළමයි අපි දැකලා තියෙනවා එහෙම දේවල්. ඉතින් දැන් ඔයා මටත් ඒක ෆීල් වෙන්න දුන්නේ නැහැ. එතකොට ඒකට මටත් හරි ආසයි තුනෝ ඔයා එනකොට දැන් අපි ඒක බලන් ඉන්න. හැබැයි ඉතින් දැන් ඊට පස්සේ ඒක මට ටිකක් මොන මගුලක්ද මේ මට නිදහසෙ ඉන්න නැහැ වගේ එකක් වෙනවා. ඒ කියන්නේ වෙන එකක් නෙමෙයි අර මම ආස නැහැනේ රස්නේ වෙනවට මට නිදාගන්න එක හරි නිදහසේ නිදාගන්න දෙන්න. ඉතින් ඒ එහෙම එහෙම පසු කාලිනවා වට ඒ මුල් ටිකේ ඒක ඉතින් හරි වෙනස් හරි ලස්සන අත්දැකීමක්. ඒක මට නිකන් හරි ආසෙ හිතිච්ච එකක්. ඒ අපි එහෙම ඒ ගෙවිච්ච කාලේ ඉතින් ඊට පස්සේ කොහොමද ඉතින් ඔයා ආවා? ඒ ආපු මුල් ඒ වෙන ඒ කියන්නේ අරහේ ඉඳලා මෙහෙට වඩ පරිසරයත් වෙනස්, ඉස්කෝලේ වෙනස්, යාළුව වෙනස්, ගෙදර වෙනස්. ඒවට ඔයාට නිකන් කොහොමද ඒක දැනුනේ වෙනස එකපාරට? මං කිව්වා වගේ වෙනස
අප්සෙට් වෙනසක් නෙමෙයි, කියන්නේ චේන්ජ් එකක් තමයි. අප්සෙට් දැන් තිබ්බ නෑ කියන්නේ නැහැ. දැන් ස්කෝලේ මාරු කරන එක එහෙම එකක්, මුල් කාලේ පොඩ්ඩක් අප්සෙට්. ඔයාලෝ කවරුත් නෑ, ලැංග්වේජ් එක කම්ප්ලීට්ලි ඩිෆරන්ට්, ඉන්ටර්නැෂනල් ස්කූල් එකක ඉඳලා සෙමි ගවර්මෙන්ට් එකකට එදී එතන කල්චර් එකක් වෙනස්. දෙක තුනක් නේ සිංහලෙන් ඉගෙන ගත්තේ. ඔව් සබ්ජෙක්ට් එක වගේම නෙමෙයි, උනාට කතා කරන්නේ සිංහලෙන්. ඒ කියන්නේ එතකොට සිංහල රටක් නේ අපේ, සිංහල දන්නේ නැතුව වැඩක් දිනවද? හැම කියලා මේ ඉස්කෝලේ පටන් ගත්ත කාලේ ඉඳන් ඉංග්‍රීෂ් වලින් කතා කරලා ඉංග්‍රීෂ් මොනිටර්ස් ලාගෙන් බැනුම් අහලා සිංහල කතා කරනවට එහෙම කරලා එකපාර මාරු වුණාම වෙනසක් තියෙනවා තමයි. ඉතින් අර කල්චර් එකේ නේ. ඔව් කල්චර් එකේ වෙනස. ඉතින් ඒක හොඳටම දැනුණා. ඒ හැරෙන්න හැම ලොකු අප්සෙට් එකක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ මට බෙනිෆිට්ස් පොඩ්ඩක් වෙනස්. අර එතකොට හිටියේ ඉස්සල්ලා හිටියේ ආච්චි එක්ක, එතකොට කන්න බොන්න ප්‍රශ්නයක් නැහැ, කවනව ඇවිල්ලා උදේට හැමදාම හැරවනව ඇවිල්ලා තේ එකක් දෙනවා උදේට හැමදාම. රෝ මම අඩුම තරම් ඇඳ ගන්නවත් ඕනේ නැහැනේ, සපත් දෙකකට ගහනවා, මම නැවෙන්නේවත් නැහැ, පුදුම සැප විඳපු ළමයෙක් බලාගෙන නැතුවා. ඒව මෙහෙ ආවම තිබුණා. ඉතින් ඔබ්වියස්ලි ඒවම ඒව. හැබැයි මෙහෙම එකක් පුතා, දැන් ඔයා හිතන්නකෝ ඒවා මේ කියන්නේ ඒ වගේ දේවල් නම් මට පුළුවන්කම තිබ්බත් මං කරන්න ඇති જાතියේ දේ. ඔව් ඒ කියන්නේ මං කියන්නේ ඒක ඔයා නෙවෙයි. ඔයා හිතන්නකෝ අපිට තව නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි හිටියා කියලා මම ඒගොල්ලන්ටවත් ඒගොල්ලන්ට මම ඔයාට කරන තරම්වත් කරන එකක් නැහැ. ඒ කියන්නේ එහෙම මම කීයට ඔයගේ මගේ පේරන්ටින් මොඩල් එකේම නැති එකක්. ඒක මම විශ්වාස කරපු එකක්. හැම වෙලේම ළමයෙක් වුණාම ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ඕනේ. ඒක මං කියන්නේ අවුරුදු දෙකේ තුනේ ඉඳලා නෙවෙයි, නමුත් සාමාන්‍ය යමක් කමක් තේරෙන කාලේ ඉඳලා තමන් කාපු පිඟාන හොදන්න, ඇඳපු ඇඳුමක් රැක් එකට දාන්න ඕන නැත්නම් ලොන්ඩ්‍රි බාස්කට් එකට දාන්න, ඒ පොඩි පොඩි දේවල් මොන හරි භාජනයක් ගත්තා නම් ඒක හරි තැන තියන්න. ඒව මම හිතන ඒව ඉතින් දැන් ඒ වගේ දේවල් නම් මම කීයට මම අදට කරන්නේත් නැහැනේ. අපි අතර ලොකුම ප්‍රශ්න ඇති වෙන්නේ ඕක හින්දානේ. ඉතින් ඒව නම් මගෙන් කොහොමද මට පුළුවන්කම තිබ්බත් මම කරන්න ඇති જાතිය. ඒව සහ මම දැනගෙනත් හිටියා. ඔයාට පොඩ්ඩක් ඒව අමාරුත් වුණා ඒ කාලේ කියලා. ඒ සමහර දේවල් ඉතින් මම සමහර ඒවා කරලා දුන්නේ නැහැ. එතකොට ඒක ඉතින් නෑ. උනාට සුදුවම් මේ කාලේ ඉන්ඩිපෙන්ඩන්ස් එක හදන්න කරපු ඒවා ඒක හරි ස්පෙෂල්. එහෙම වුණ නැත්තම් ලොකු ප්‍රශ්නයක් දැන් වගේ නම්. හැබැයි දැන් ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න වෙන්නේ එතකොටත් බැනුම් අහනවා. දැන් ඉන්ඩිපෙන්ඩන්ට් දැන් මොනවාද ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න යන්නේ දැන් ඔය නෑ ඒක දැන් ඕක මට මතකයි පුතා. ඔය දැන් ඔය ඔයා ඇවිල්ලා අපි ඉස්සෙල්ලාම එක රූම් එකකනේ අපි කට්ටිය හිටියේ. ඊට පස්සේ දැන් තාත්ති ඉතින් හරි කැමති ඒකට. තාත්තිට පුළුවන් නම් තාත්ති දැනුත් ඔයාවගෙන හින්තියා කරනවා රූම් එකේ. මේ ඒ වුණාට දැන් මට හරි මේකක් තිබුණා ඔයාව මේ වෙනම නිදි කරවන්න ඕනේ කියලා. මොකද ඔයාට එතකොට අවුරුදු 12. දැන් අපේ නිදහසට වඩා මට හිතුණා ඔයා දැන් තනියම දෙයක්, ඒ කියන්නේ ඔයා තනියම නිදා ගන්නෑ කියන එක ඒක වෙන මන් දැක්කේ වෙන අඩුපාඩුවක් විදියට. ඉතින් ඒක මන්න මතකයි මම සෑහෙන ට්‍රයි කරනවා ඔයාව අනිත් කාමරේ නිදි කරවන්න. ඉතින් ඔයා මඩනවා මායෝ ඒ දීපු අදේන මට කේන්දිත් යනවා සමහර වෙලාවට. ඩිස්මිස් කරන්න නෙවෙයි. ඉතින් මට ඕනුනේ ඔයාව පොඩ්ඩක් ඔයාට වෙනම රූම් එකක් දීලා වෙනම කියන්නේ වෙන අර ආසයින ඔය වයසේ ළමයි ඒකට. එතකොට දැන් ඔයා ඒකට කැමැතිම නෑ. ඔයාට ඕනේ හැම වෙලේම අපි අස්සේ ඉන්න. ඉතින් ඒක මාත් එක්ක ෆුල් ටයිම් කවුරු හරි ඉඳලා තියෙනවා. එක්කෝ ආච්චි ඉඳලා තියෙනවා, එක්කෝ අම්මි ඉඳලා තියෙනවා, එක්කෝ තාත්තී. කියන්නේ හැම තනියම නිදාගත්ත කාලයක් තිබිලා නැහැ ඊට කලින්. ඔව් ඒකයි. ඒක තමයි ඔයාට ඒක අමාරු වෙන්න ඇත්තේ. ඉතින් ඒ වුණානේ දැන් ඒක මගේ මාව පොඩක් ටෙස්ට් කරපු පරීක්ෂණයක් එහෙම එකක් වුණා. මට කේන්ති ගිය තැනක් ඒක. ඒ කියන්නේ ඔයාට දැන් ආදරෙන් කියනවා නෑ පුතේ. මේ ඊළඟට දැන් තව එකක් තිබුණා පුතේ. දැන් ඒ මුල් කාලේ මම ඇත්තටම හරිම ස්ට්‍රෙස් වෙලා හිටපු කාලේ. කියන්නේ මං හිතන්නේ අපේ ජීවිතවල මට අමාරුවෙන්ම ගෙවුනේ මුල් ටිකේ එකක්. දැන් මං ඔෆිස් යන්නත් ඕනේ.
ඊට පස්සේ ඇවිල්ලා ඔයාගේ ස්කෝලේ වැඩ ඒ පැත්ත බලන්නත් ඕනේ. ඊළඟට ඊට පස්සේ රැට කන්න, මොකද ඒ දවසල දැන් මගේ ඔළුවේ තිබුණ දැන් ඔයාට හොඳට කන්න බොන්න දෙන්න ඕනේ. දැන් ආරෙහි හොඳට ආචිලා හදනේවා කාලා එහෙම ඇවිල්ලා මෙතන මේ ගෙදර කන්නවත් නැහැ වගේ එකක් වුණොත් ඒකත් හරි නැහැ. ඒකට මම ඔයාට කෑම බීම පැත්තත් බලන්න ඕනේ. ඒකට මාව එකක් තාත්තිය උදව් කරා හැම දෙයකදීම. ඒ වුණාට රෙස්පොන්සිබිලිටි එක මගේ අතේනේ. ඒකට මට ඒක හරිම ස්ට්‍රෙස් එකකුත් වුණා. ඒ ස්ට්‍රෙස් එක ඇස්සේ මට ඇඳට ආවම ඇඳ හරිය නිදාසේ නිදා ගන්නත් නැහැ කියන එක මට තව නිකන් මොන මං කරදරයක්ද වගේ එකකුත් වුණා. ඉතින් ඒකත් එක්ක කොහොමද රස්නේ සම්බන්ධයෙන් තියනවනේ කේස් එක. මට බෑනේ ඒක දරා ගන්න. එතකොට මට ඔයාව මේ සෙපරේට් කරන එක මට ඒක කරන්නම ඕනේ කියන එක තිබුණා. ඒ ඇත්තට දැන් ඕක මට තාත්තට තේරුම් කරවන්න අමාරුයි. නිකන් මම එතකොට අර නිකන් අර මොකද ඒකට කියන්නේ අර කෙලින්ම වචනාර්ථයෙන්ම නපුරු කුඩම්ම වගේ එකක් වෙනවනේ. හැබැයි ඉතින් එහෙම වුණා කියලා අවුලකුත් නැහැ. මොකද ලංකාවේ කුඩම්ම නපුරු නොවුනොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ. මොකද අපිට අඩුතරමේ අපේ සාහිත්‍යයෙන් හරි අපේ දැන් මේ මේ මෑත යුගයේ බිහි වෙන කලා නිර්මාණ වලින් හරි නවකතාවකින් හරි ඒ කිසිම දෙයකින් අපිට හොඳ කුඩම්ම ලඳුනලා දෙලා නැහැ. ඒ නිසා ඉතින් නපුරු නා කියලා ලොකු කේස් එකකුත් නැහැ. ඒක ජස්ටිෆයිඩ්. ඒ නෑ ඉතින්. ඒක ජස්ටිෆයි කරන්න ඕනේ නැහැ. ඒක බේසික්. ඔව් ඒක නේ කයිමාන නපුරු ඒ කුඩම්ම නපුරු වෙනවා කියන එක අය ඒක කාටවත් මේ excuses දී දියන්න දෙයක් නෙමෙයි. කුඩම්ම නම් නපුරුයි. ඉතින් ඒ ඉන්න මම නපුරුනේ කවුලකුත් නැහැ. ඉතින් නෑ මට ඇත්තට තරහ ගිය තැනක් පුතේ. ඒක මම දන්නේ. ඒක මට දැන් හිතද්දි හිතෙනවා ඔයා පොඩි ඔයාට දුක හිතෙන්න ඇති සමහර වෙලට එහෙම මං කරේ අපරාධෙද කියලා දැන් හිතෙනවා සමහර වෙලාවට. ඒක හැරිලා බලන්දි ඒ වුණාට ඒ වෙලාවේ ඒක ඒක කල යුතුව තිබ්බ දෙයක්. ඊට පස්සේ ඔයාට මතක දෙයි. හැබැයි ඒක තමයි ඔච්චර ඉක්මනින් බංක් බෙන්ඩ් එකක් මතු වුණේ ටක් ගාලා. නෑ බංක් බෙන්ඩ් එක නම් ඒක දැන් අපි බැලුවා දැන් හොඳින් කියලා බැලුවා. ඔව්. හරියන්නේ. ඊට පස්සේ අපිට ඕන වුණා මොකක් හරි පොඩි කපටි වැඩක් කරලා මොකක් හරි කරන්න දැන් මේකට විසඳුමක් එදී. ඊට පස්සේ දැන් ඒ ඒ ඒ බංක බෙඩ් එකක් වටේ ඒක ඇඳන් දෙකක් තියෙන එකක් නෙමෙයි වෙන හරි ලස්සන යුනිට් එකක් ඒක. ඒතර ඇඳ තියෙන්නේ අඩි 6කටත් උඩින්නේ. 6ක් ඔව්. 6ක් 7ක් උඩින්නේ. ඒතර ඒක වෙන ඉවෙන්ට් එකක්නේ. ඔයාට නිකන් පඩි පෙලකින් නැගලා උඩට ගිහිල්ලා ඒ නිසයි ඒක අපි හිතලා හොයලා තමයි ඇඳ හුඟක් හොයලා හොයලා ඒක ගත්තේ. ඊට පස්සේ මට මතකයි තාත්ති අර ග්ලෝ ඉන් ද ඩාර්ක් ස්ටිකර්ස් අලවලා මේකේ සීලි මේ ඔයාට ඇඳට ගියාම ළඟට පේන විදියට එතෙන්ට ලයිට් එකක් දාලා එතකොට අර ස්ටිකර්ස් චාර්ජ් වෙලා හරි මොන හරි මොකක්ද ඒකට කියන්නේ ආරෝපණය වෙලාද මොකක් හරි වෙලා ඒක ග්ලෝ වෙන්න පටන් ගන්න. එහෙම ඒක හරි ලොකු ප්‍රොජෙක්ට් එකක් කරගෙන එහෙම කාමරේ හැදුවා. ඒනම් මතක ඒත් ගියේ අර මං කිව්වේ එච්චර ලේසියෙන් ඩිස්මිස් කරන්න බෑ අර අර මදිර බඳකයි එක දවසක් ඇලි බැලි වල රැවටෙන්නේ මට දැන් නම් හිතද්දි හරි ලැජ්ජයි සමහර වෙලාවට ඒ වුණාට මං ඔයාට කෑ ගහලා නෑ අද තනියම නිදියන්න ඕනේ කියලා මං ඇවිල්ලා නිදාගත්තා. ඊට පස්සේ පැය භාගයක් විතර ගියාම මට දැන් හරි දුකයි. මට දැනෙනවා තාත්තිත් හොඳටම අප්සෙට් එකේ ඉන්නේ කියලා. ඊට පස්සේ මම මේ නැගිටලා ඔයා නිදිද දන්නේ කියලා දැන් මට දුකයි. ඉතින් අර කොච්චර වුණාද ඉතින් දුකයිනේ පොඩිනවා. ඊට පස්සේ මම එළියට යනකොට ඔයා අපේ කාමරේ දොර ළඟ බිම නිදි. මට මාරේ ඒක පුතේ මං අදටත් හරියට මේ හරිම අවුල් වෙන එකක් ඒක. මගේ කපටිකමයි ඒක. ඔයගොල්ලෝ තග්ගාල නෝට් කරන්න ඕනේ හොර. ඒක ඔයා එක්ක අඬන්න එතන ඉඳගෙන ඉන්න ඇසි. වාට එහෙමම නිින්ද ගිහිල්ලා හරි මොකක් හරි. හැබැයි මට හරියට දුක හිතුණා ඒකට. ඊට පස්සේ මන්ට මතක නැහැ තාත්ති එක්ක ඔයාව ආයෙ අරගෙන ආවිල්ලා අපේ ඇඳෙන්ද කොහෙද තියාගෙන හිම හිටියා. උඩට උස්සන් යන්න නම් බෑ කොහොමවත්. ඔව් උඩට බෑ තාත්තිට ඔයාව උස්සගෙන නගින්න බෑනේ අපේ ඇඳේ මෙන්න ඉතින් ඔයා නිදාගත්තා. හැබැයි ඊට පස්සේ අපි ඩීල් එකකට ආව හැම ෆ්‍රයිඩේ නයිට් එකක්ම ඔයා අපේ ඇඳේ ඊතුරු දවස් ටික ඔයාගේ ඇඳේ කියලා නේ. එහෙමනේ අපි ඒක පුරුදු කරේ. අර පටන් ගත්තත් මං කිව්වා අග්‍රීමන්ට් එකක් නම් පොඩි මොකක් හරි කන්සිඩරේෂන් එකකට ගන්න පුළුවන්. අග්‍රීමන්ට් ඒක මේ මට මතකයි ඊට පස්සේ තම. හැබැයි ඊට පස්සෙත් ඉතින් හිතුණත් ඔයා එනවා. ඒක ඊට ඒක ඒ අපි එහෙම කරපු එකෙන් පුතා
අර මට තිබුණු ලොකු ස්ට්‍රෙස් එකක් නැතුව ගියා. මොකද ඊට පස්සේ මට අර කොච්චර වැඩ කරත් ඒ වැඩ ටික ඉවර කරලා මම ඇඳට ආවම මට හරි නිදහස්. සහ ඔයාට වෙනමම එකක් තියෙන නිසා ඔයාගේ සමහර දේවල් වලට මට ආව පුරුදු කරන්නත් ලේසි වුණා. ඒ කියන්නේ ඔයාගේ ඇඳුම් ටික එතකොට ඔයාගේ ලොන්ඩ්‍රි බාස්කට් එකට දාන්න උදේට නැගිට්ටම ඔයා ඇඳ එලන එකට එලන්නේ පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා දාලා බයිනවා ඒ අඩුතරමේ ඒ කොටස කරන්න හරි. එහෙම මේ ඒ ඔයාව මූ කරපු එක මම මං දන්නව නෙමෙයි, මම හිතනවා ඒක සමාජයට වට දුක හිතෙච්ච තැනක් වෙන්න ඇති. ඒ වුණාට ඒක නොකර බැරිව තිබුණ දෙයක්. ඇත්තටම ඒක හැම ලොකුවට දුක හිතුන එකක් නැහැ. ඒ කියන්නේ ඒක නිකන් මාර ට්‍රොමැටික් ඉවෙන්ට් එකක් විදිහට මට මතක නැහැ. එනවාට ඒක මං කිව්වා වගේ ඒ සිදුවම කරපු එක හොඳයි එක අතකින්. ඒක දැන් බැලුවාම හරි ග්‍රේට්ෆුල් මං ඒ ඉන්ඩිපෙන්ඩන්ස් එක හදන්න එච්චර වෙහෙසුන එක. ඕක තාත්ති කරන්න තාත්ති කරන්නේ නෑ නෑ තාමත් අපේ තාත්ති කරන්න කියන නෑ. දැන් පුතේ දැන් ඔයා ඉඳ හිට ඇවිල්ලා අපේ ඇඳේ නිදා ගන්න හරි ඒක තමයි දැන් අපි ආසයි ඒකට. ඒක තමයි මං කියන්නේ මොකද ඔයා මේ ඇඳට දාන්න ඒ එතර පොඩි අරේ පීරියඩ් එකේ මහන්සි වෙනකොට තාත්ති කියපු දෙයක් තියෙනවා. තාත්ති කිව්වා දවසක් එනවා අපි කතා කරත් අපේ ඇඳට එන්නේ නැති. එදාට අපිට දුක හිතේ. මම කිව්වා හරි හරි ඒක එදාටනේ. එදා දුකෙමු දැන් මේක කරන්න බෑ කියලා තාත්ති එක්කත් රණ්ඩේන. හැබැයි දැන් ඉතින් අර කියනවාගේ දැන් අපි ආසේ දැන් අපි තාත්ති මමයි කතා කරගෙන ඉන්නකොට කාමරේට වෙලා ඔයත් සමහරලාට ඇවිල්ලා අපේ ඇඳේ හැමම එතනම ඉන්නවා. ඒක දැන් හරි ආසයි. ඉතින් අපි ඒ කාලෙත් ආසයි. ආස නැතුව නෙමෙයි හැබැයි ඒක කන්ටිනියස්ලි කරන්න බෑ. එතකොට ඒක අමාරුයි. ගෝල් එකක් තිබ්බනේ. ඔව් එක ගෝල් එක ඒ කියන්නේ ඔයාව ඉන්ඩිපෙන්ඩන්ට් කරන එක එක ගෝල් එකක්. සහ මම මගේ නිදහසත් මං හිතන්නේ බැලුවා එතන. සහ එහෙම බලපු නිසා මං හිතනවා මට ඒක ලේසි වුණා. එතකොට මට ඔයා ඒ කියන්නේ මම එතකොට කේන්ති ගන්න එක අඩුයි. මට මොකද අර කොච්චර වැඩ තිබ්බත් ඒ ටික කරලා මං කාමරේට ආවම මේක මගේ ලෝකේ. එතකොට මට එතනින් ඒ මං බලාපොරොත්තු වෙච්ච නිදහස හම්බුණා. එතන සුදුවම්මගේ ස්ටේට් එක ගැන හිතුව එකත් හොඳයි. සුදුවම්ම ඕක අමාරුවෙන් කරා නම් අමාරුවෙන් මාත් එතන නිදා ගන්න දීලා ඊට පස්සේ ෆුල් ස්ට්‍රෙස් වෙලා ඕක ඕල් වෙනවට වැඩිය එහෙම නැණ ඒක කන්ටිනියු කරන්න බෑ පුතේ. මැනේජ් කරපු විදිහ ඒක හොඳයි. ඒක මං එහෙම නිකන් හරි අර මාර හිතලා එහෙම කරපු එකක් නෙමෙයි. ඒ වෙලාවේ මං එක සෙල්ෆිෂ් වුණා. මං කොහොමත් මට මගේ බෙඩ්රූම් එක කියන එක කොහොමත් හරි විශේෂයිනේ දැනටත් සහ ඉස්සරමුණත්. ඒක මගේ වෙන මගේ අර සෝන් එකක් වගේ. එතකොට මට ඒක දැන් ඔයා නෙමෙයි මං හැම වෙලේම අපේ කන්වර්සේෂන් එකක් යන හැම වෙලාවකම පුතා මම මෙන්ෂන් කරන දෙයක් තියෙනනේ ඔයා නෙමෙයි මට ළමෙක් හිටියානම් දැන් ඔයා මගේ තමයි නමුත් මං කියන්නේ මටම ළමෙක් හිටියා වුණා ඕක තමයි මගේ විදිය. එතකොට ඔයාට ඒක හර්ට් වෙන්න දෙයක් නැහැ. සමහර විට මම මෙන්ෂන් කරන ඊට වැඩි අප්සෙට් වෙන්න පුළුවන්. ඊට වැඩි අප්සෙට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම සමහර තැන්වල ඔයාට දෙයක් කියන්න කලින් පොඩ්ඩක් හිතනවා. අර වගේ වුණා නම් හිතන්නේ දෙකක් දීලා. දැන් මේ ප්‍රීමේඩ් එක කෙනෙක් නැතුව මොකක් හරි තියෙනවා. මොකක් හරි අර සමහර සිටුේෂන් තියෙනවානේ බැලන්ස් කරන්න ඕනේ. ඉතින් ඒකයි මං කියන්නේ. ඒක එහෙම අර මම මාර ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි. හැබැයි ඉතින් අද හිතද්දී මට සමහර තැන්වලදී ඒක පොඩක් දුකත් හිතෙනවා. ඉතින් ඔයාට ඒක කොහොම දැනුණත් දන්නේ නැහැ. ඔයාට අම්මිත් නැහැ. එතකොට තාත්ති ගාව ඉන්න කියලා ඇවිල්ලා දැන් මේ ගෑණි තාත්ති ගාව නිදා ගන්න දෙන්නෙත් නැහැ මට වගේ එකක් හිතුණාද එහෙම කියලා. ඉතින් දැන් හිතද්දි හිතනවා. එතකොට නම් හිතුන්නේ නැහැ. එතකොට ඔයා මර කමර ඇතුළ දාපු එක මට මාර චිමන්ට් එකක් කියලා තමයි හිතුනේ. හැබැයි මං හිතනවා මට ඒ කාමරේ මාරු කරනකට වැඩිය ඒවා ඒ කාලේ ඔන් ගෝයින් තිබ්බා. එකක් ඉස්කෝලේ මාරු වෙලා, ගෙවල් මාරු වෙලා. එතකොට අර ගොඩක් චේන්ජස් තියෙනවානේ. එතකොට නේ එතකොට පුතේ එහෙම බැලුවම ඔයා හරි පවුනේ. ඉතින් අර කොහොම චේන්ජස් ඇස්සේ අපිත් අර වගේ එකක් කරාම ඒක දැන් ඔයා ඒක කිව්වහම මට හරි ගිල්ටි ෆීලිං එකක් එනවා. නෑ එහෙම නේ ඔක්කොම චේන්ජස් එකපාර වුණේ ඒක හොඳයි. නැත්තම් එක එක සැරින් සැරේ වුණාම තව ආවොනේ. ඔව් ඒතර ෆෝනින් කියන්නේ එකකට ફોકસ කරන්න බෑනේ. මං ෂොට් නොක් අවුට් එතකොට ඔක්කොම චේන්ජස්. නෑ ඔයාගේ එහෙම මේ කියන්නේ ඔයා මේ මම නිකාරේ ඒක
මේ ඔයාව මේවා කරන්න මේ පල්ලෙහාට දාන්න කියනවා නෙවෙයි. හැබැයි ඔයා එකේ ඉන්ඩිපෙන්ඩන්ට් නැති එක සහ ඔයා දේවල් වලට අර මූණ දෙන්න කැමති නැති එක, හරි හැම මොහොතකම කම්ෆර්ටබල් වෙන්න බලන එක ඔයාගේ හරියට ඒ කාලේ තිබුණා. ඒක ඒ වයසත් එක්ක ටූ මච්. ඒ කියනවා පොඩ්ඩක් අවුවටවත් යන්න කැමති නෑ වගේ එක්කුත් තිබ්බා ඒ කාලේ. පොඩ්ඩක් ගියාම අයියෝ වගේ. මට හොඳට මතකයි එක දවසක් දැන් ඉස්සර ඔයාට අපි බ්‍රෙක්ෆස්ට් එකට ගෙනියන්න කෑම දෙනවනේ ඉස්කෝලේට. ඔව්. මං ඉතින් මුල් කාලේ අර කවු බැහිතින් බැන බැන උදේනගිනලා මේ මොකද්ද මේ වුනේ මට වගේ හිත හිත මොන හරි කෑම හදලා ඔයා දැන් ඉස්කෝලේ යනවාම දවල්ට කන්න දෙන්නත් ඕනේ ඒවත් හදලා එහෙමනේ. එක දවසක් මොකක් හරි එකක් වෙලා මේ ඔයාට කෑම දෙන්න බැරි වුණා මට ඉස්කෝලේ ගෙනියන්න. ඊට පස්සේ තාත්තේ ඔයාට සල්ලි දීලා ඉස්කෝලට ගිහිල්ලා දාලා ඉතින් සල්ලි දීලා යවුවා කැන්ටින් එකෙන් මොන හරි අරන් කන්න කියලා. මට මතකයි වා හවස ගෙදර ඇවිල්ලා ලොකු කම්ප්ලේන්ට් එකක්. ඔව්. නම් බෑ ආයි තාත්ති කැන්ටින් එකෙන් කන්න යන්න එතන හිර වෙනවා මගේ බඩත් හිර වුණා මේ අර බටේට ලොකු කම්ප්ලේන්ට් එකක්. දැන් ආයි තාත්ති චුට්ටක් වෙලා මේක අහගෙන හිටියා. ආයි නම් මට දෙන්න එපා සල්ලි මම කන්නේ අර කැහිමේ. නෑ ඒකයි අර එකක් මම ඉස්සෙල්ලා කිව්වා වගේ කල්චර් එකේ ඩිෆරන්ස් එක. ඉතින් ඉස්සෙල්ලා ඉස්කෝලේ මට මතක නැහැ කැන්ටින් එකක් තිබ්බද නැද්ද කියලා. ඒ කියන්නේ මං ගිහිල්ලවත් නැහැ කැන්ටින් එකක් හොයාගෙන. කියන්නේ වැඩක් නැහැ. අනිත් එක ඊට පස්සේ එහෙම මුකුත්ම කරන්න නැතුව එකපාර අර වගේ කැන්ටින් එකේ ගියාම ළමයි ඔක්කොම කෑ ගහනවා හැම තැනම. තාල්ලු කරනවා. ඒගොල්ලෝ එක විතරයි. ඕ. එතකොට ඒක ෆුල් මොංගල් වුණා එකපාර මොකක්ද වුනේ කියලා. ඒ කියන්නේ නිකන් මේ හරියට අර පස්සේ කාලෙක අපේ මිනිස්සු පෙට්‍රල් පෝලිං වල ඉඳලා නිකන් ස්ට්‍රෙස් වුණා වගේ කම්ප්ලේන් එකක් ගත්තම ආ දැම්මේ. මේක තාන්ති මේක නම් කරන්න බෑ. අයියෝ සුතුමි මන්නම් ආයේ ඉස්කෝලේ යන්නේ නැහැ කෑම නැත්. වදන්නද තාත්තේ? ඔව්. රෑ ඒ කන්වර්සේෂන් එකෙන් පස්සේ තාත්ති කාමරේට ඇවිල්ලා කො ආයෙත් ඉන්ටර්වල් එකට කැම දෙන්න බෑ. එන හැමදාම සල්ලි තමයි. දැන් මට හරි අවුල්. දැන් මට ඔළුවට ආවේ අයියෝ මං අද කැම දුන්නේ නැදින්ද මේ ළමයා ගිහිල්ලා කැන්ටින් එකෙන් මේ මෙහෙම මේ කෑවනේ දැන් ආයෝ නම් ඕක කරන්න නරකයි. මෙයා ආයි කැන්ටින් එකට යන එකක් නැහැ කැම ගන්න. එතකොට බඩගින්නේ ඉඳලා ඒ කියන එක මගේ ඔළුවට ආවේ. තාත්තේ ආවක මං කෝ අයියාට කැම දෙන්න බෑ. එයාට ඊට පස්සේ සල්ලි තමයි දෙන්නේ. එයා ඉගෙන ගන්න ඕනේ කැන්ටින් එකට ගිහිල්ලා කෑම ගන්න කියලා. ඒක මට මතකයි. ඒක කියන්නේ ඔයාට එහෙම මේ දඬුවම් පාරවල් දෙල්ල කරලා දෙන. හැබැයි ඒක කරේ පුතේ සමහර තැන්වල ඒ අර දැන් අසහ මට හිතෙන දැන් තාත්තිටත් ඔයාව කියන්නේ කොහොමද ඒකට කියන්නේ ග්‍රූම් කරන්න හම්බ වුනේ අවුරුදු ගානකට පස්සේනේ. දැන් ඔයයි තාත්තිය අවුරුදු 5ක් විතර ඇත් වෙලා ඉඳලානේ ඔය දැන් එක ළඟකට එන්නේ. කියන්නේ මං කියන්නේ ෆුල් ටයිම් ඉන්න එක තැනකට එන්නේ. එතකොට තාත්තිරත් ඒක ඉතින් පොඩි ඉවෙන්ට් එකක් වගේත් වෙනවනේ. දැන් තාත්තිර මිස් වෙලා තිබ්බ කෑල්ලක් හම්බුණාගේ නෑ දෙන්නේ. ඉතින් මට දැන් හරි අමාරුයි ඔක. එනවනේ මට මතක විදිහට ඊට පස්සේ අපි කවදාවත් ඔයාලට ඉන්ටර්වල් එකට කැම ගෙනියන්න දුන්නේ නෑ. නෑ හැබැයි ඒ උන ඒ චේන්ජ් එකට නම් මං කැමති. ඒකෙන් වෙන වෙන ස්කිල්ස් ටිකක් ඩෙවලොප් වුණා. ඒකේ නෙගෝෂියේෂන් කිල්ස් skills the saving skills the again saving skills කියන්නේ කන්නේ නැතු සල්ලි නැතු සල්ලි දියතර කරන එක. ඔව් එහෙම එකක් හැදුනා. especially අර මගේ planning පොඩ්ඩක් දරුණු වුණා. ඕකට හරි simple solution එකක් හොයාගත්තා මම. කැන්ටින් එක අරිනවා interval එකට ඉස්සෙල්ලා. ඒගොල්ල ලෑස්ති වෙනවනේ preparation period එකක් තියෙනවා interval එකට ඉස්සෙල්ලා. මං කරන්නේ ඉන්ටර්වල් එකට ඉස්සෙල්ලා තියෙන පීරියඩ් එකේ අන්තිම කොටසේ මම බාත්รูම් එකට යන්න ඕනේ කියලා කැන්ටින් එකේ පීරියඩ් එක කට් කරලා. ආ පුදුම නම මේව දැන්නේ මේ එළියට එන්නේ. හරි සිම්පල් සොලියුෂන්ස් ඔක්කොම. එතකොට කැම ටික තියනවා. මුකුත් කැම ඉවර නෑ. අර මේ පොර කන්න ඕනේ නෑ. එතකොට ඉතින් තාත්තිගේ පර්පස් එක ඉෂ්ට වෙලා නෑනේ බලන් ගියාම. තාත්තිය හරි සතුටින් හිටියා. ඔයා දැන් කැන්ටින් එකට ගිහලා පොර කාලා කෑම ගන්න දන්නව කියලා. මොකටද ඉතින් එහෙම දුක් වෙන්නේ? ඒකත් ඇත්ත. ඔයා දන්නද ඒ කාලේ දැන් මේ ඔයාට ඉන්ටර්වල් එකට කෑම දෙන්නේ නැහනේ. ඒකට මට සමහර අපි දන්න කියන අය, ෆැමිලි එකේ අය පොඩි ඉතින් මට හින්ට් එහෙම පාස් කරා ගොඩක් අය. කියන්නේ
ඔයාට මම කෑම එකක්වත් හදලා දෙන්න ඒ වගේ. ඉතින් මට දුක හිතිච්ච තැන් තිබුණා. එතකොට එහෙම කොම සහ මම මාව ජජ් කරන්න ගත්ත. ඇත්තට මං එහෙම නරක අම්මා කෙනෙක්ද, අම්මා කෙනෙක් නෙමෙයි නම නරක මිනිසෙක්ද ඔයාට මං කෑම එකවත් ඉන්ටර්වල් එකට ගෙනියන එක, මම දවල්ට කන්න හදලා යන්නේ උනාට අර උදේ ගෙනියන එකද. එතකොට මට තාත්ති කියපු එක තමයි ඔයා කවුරුත් කියනව ගණන් ගන්න එපා. මටයි පුතාටයි ප්‍රශ්නයක් නැත්තම් ඔයා ඔය මොකද මං අප්සෙට් වුණා ඒසා. මට සමහර අය මූණටම කිව්වා සමහර දේව කෑම එකක්වත් හදලා යවන්න කණ්ඩ මොනහරි ඔය වයසට ළමයිට බත් කන්න ඕනේ අරෝ මේවා කියලා. ඉතින් ඒක හරි. දැන් මං කියන්නේ මං ඒ කාලෙ එහෙම හිතුවා කියලා. මම මේ දැන් තියෙන නොලෙජ් එකත් එක කියන්නේ අපි තුන් දෙනානේ ෆැමිලි එක. එතකොට අපි තුන් දෙනාට ඕකේ නම් මම මුකුත් කියන්න නැත්තම් තාත්තිරත් ප්‍රශ්න නැත්තම් සුදු අම්මිටත් ඕකේ නම් අර අවුට්සයිඩ් එකෙන් එන ඔපිනියන් වැඩක් නැහැ නේ. ඒනට ප්‍රති සමහර තැන්වලදී අපිට අවුට්සයිඩ් ඔපිනියන්ස් උත් වැදගත් වෙන අවස්ථාවල් තියෙනවා. ඕ නේ අවුට්සයිඩ් ඔපිනියන්ස් වැඩක් නැහැ කිව්වම මම කියන්නේ ඔක්කොම අවුල් කියලා. ඒනට අර කන්ස්ට්‍රක්ටිව් නැති ක්‍රිටිසිසම් වැඩක් නැහැ. ඕ අර නිකන් බයින් ඕනේ හින්දා කියන ඒවා, අර නිකන් වාට හිත රිද්දන්න කියන ඒවා, එහෙම අවුට්සයිඩ් ඔපිනියන් ගොඩාක් එනවා. අපි හම්බෙනකොටත් එහෙම ආවා. එහෙම ගොඩක් වෙලාවට කියන ගොඩක් වෙලාවල්වලදී මම හිත හදාගත්තේ දැන් අනේ ඉතින් ඔය එංගලන්තේ ඇමරිකාවේ ළමයි එහෙම තුන් වේලටම බත් කාලා ලොකු වෙන්නේ කියන මම හිතනවා. මං හිතා ගන්න දැන් ඔයා ඉතින් දවල්ට බත් කනවනේ ඇවිල්ලා, එතකොට ඉන්ටර්වල් එකටත් බත් කන්න ඕනේ හරි එහෙම එකක් නැහැනේ. ඉතින් ඇමරිකාවේ එහෙම ළමයි ඔය අසාගෙට ලොකු වෙන්නේ මොකෝ බතුයි පොලොසුයි කිරිමාළු හොදී කාලා නෙවෙයිනේ වගේ එකක් හිතලා මම ඉතින් හිත හදාගෙන ඒනට එහෙම අර නිකන් මාව ගිල්ටි කරන්න මිනිස්සු උත්සාහ කරපු අවස්ථා තිබුණා. ඒ වෙලාවල් වලදී මං හිතන්නේ ඒක ඔයයි තාත්තේ දෙන්න මේක කියන්නේ ඒක ගණන් ගත යුතු දේවල් නෙවෙයි කියලා කියපු නිසා සමහර තැන්වලදී මාව ඕකේ වුණා. ඉතින් ඒ මුල් මං හිතන්නේ මාස 6ක් විතර හරිම චැලෙන්ජින්. දැන් ඔයාගේ සමහර දැන් මම මගේ පැත්ත කියන්නේ, මම දන්නවා මේවට මේ විදිහටම ඔයාගේ පැත්තක් ඇති. ඔව් ඒක ඔයයි ඒව එකතු කරන්න ඔයා. දැන් ඔයාගේ සමහර ඇටිටියුඩ් වලට මට සෙට් වෙන්නේ නැති ඇටිටියුඩ් තිබුණා සමහර ඒවා. ඒ කියන්නේ ඔයා දැන් මම හරි අර ක්ලීන් ෆ්‍රීක් නේ. එතකොට මට හරි අමාරුයි මොනවා හරි දැන් ගත්තහම මොනවා හරි එකක් එතන හරි තැන නැහැ. දැන් අපේ ගෙදර ගොඩක් ඒවට දැන් දැන්නුත් තියෙනවනේ නියමිත තැන හැම දෙයකටම වගේ. එතකොට ඔයා ඇවිල්ලා ඒකේ සම්පූර්ණයෙන් අනිත් පැත්ත. අනිත් කියන්නේ මට ලොකේෂන් එකක් නෑ ස්පෙસિෆික් දේවල් තියෙන්න ඕන. ඔව් ඒ කියන්නේ සමහරලාට ඒ සමහර ඒවා මට දැනට උනත් හිතා ගන්න අමාරුයි. ඇයි දැන් මේ ළමයට මේක දැක්කාම හිතෙන්නේ නැද්ද මේක මෙතන තියෙන්න ඕන එකක් නෙවෙයි කියලා වගේ හරි ඉමේජින් කරගන්න අමාරු. මේව තිබුණ ක්වොලිටිස් තිබුණා. එහෙමයි මගේ ඇඳේ කොට්ට තියෙන විදිහවත් අර කොට්ට හතර දෙක දෙක තියලා එහෙම නෙමෙයි තියෙන්නේ. මම නිදා ගන්න කොට එකක තියෙන අනිත් තුනම එක දෙක උඩ උඩ තියෙනවා. ඔව් ඒකයි කියන්නේ. ඒ පැති වලින් ගත්තහම ඔයගේ මගේ එහෙම කෙමිස්ට්‍රි එකක් ඇත්තෙම නැහැ. එතකොට ඒක මට මුල් කාලේ හරි අමාරුයි. ඔයාන්ට උදේට අර ඇඳ හදලා නැගිටලා ඇඳ හදන්න කියන එක පුරුදු කරන්න මම මේ කියන්නේ ඒක මට මාර ස්ට්‍රෙස් එකක් වෙනවා. දැන් මුල් කාලේ කියන්නේ මෙච්චර කියන මේක මොකද්ද ඉතින් මේක මේ විනාඩි දෙකක වැඩ මට. එතකොට ඉතින් අර හිතන්නේ තරම් එහෙම මේ ඒ කියන්නේ මං හිතන්නේ එහෙම මැචුව වෙලා නැහැ මේක එක එක්කෙනාට වෙනස් වෙනවා. ඒක එහෙම මම මගේ එක ඔයාට දාන්න හදන එක වැරදි, ඒක හරියන එකක් නෙවෙයි. දැන් නම් එහෙම හිතන්නේ නැහැ මම. දැන් ඉතින් මං කියලා තේරෙනවා ඔයාගේ බිත්ති හතර ඇතුළේ ඔයා ඕකේ ඇස්සේ කුකුල් ෆාම් එකක් දාගත්තත් මට කිසි ප්‍රශ්නයක් නැහැ. දොරෙන් එළියට එන්න බෑ. ඇතුලේ ඕන එක මම දැන් බලන්නෙත් නැහැ. ඉන්නේ කොහොමද එහෙම කියලා දැන් ඔයාට ඒ ෆුල් නිදහස දීලා තිනවා. මේ කාලේ ඒව ටිකක් මට අමාරු වුණා දැන් පොතේ. එතකොට ඊළඟට දැන් මගේ කෙනෙක් මගේ කසින්ස් ලගේ ළමයි එහෙම ඉන්නවනේ. එතකොට ඒගොල්ලන් දැන් මම මටත් එක්ස්පීරියන්ස් නැති නිසා මම හිතන් ඉන්න ඒක තමයි ළමයි හැදෙන විදිහ. එහෙම තමයි ළමයි හැදෙන්නේ කියලා. එතකොට ඔයා ඒකට සම්පූර්ණයෙන් වෙනස්. ඔයාගේ ඔයා හැදිච්ච පරිසරය වෙනස්, ඔයා හැදුණ විදිහ, ඔයා කතා කරන විදිහ
කොටින් ඔයා බලන දේවල් ඔයා අහන සින්දු ඒව හැම එකක්ම වෙනස්. එතකොට මට ඒවත් මාර වෙනස් වගේ. ඊළඟට දැන් ඔයයි තාත්තේ කතා කරන හුඟක් දේවල් වලට මට බ්ලෙන්ඩ් වෙන්න බෑ. මම කැමති මියුසික්ම ගත්තත් මම කැමති වෙනමම ජාතියේ මියුසික්. ඔයයි තාත්තේ අහන්නේ වෙන එකක්. ෆිල්ම්ස් ගත්තත් එහෙමයි. ඊට පස්සේ එහෙම දැන් එතකොට එතන බ්ලෙන්ඩ් වෙන්නත් හරි අමාරුයි මුල් කාලේ. ඉතින් සමහර තැන්වල මට වැරදි මැනුවල් එක හම්බෙලා දෙන ළමයි හැදී. නෑ මැනුවල් එකක් නෑ. ඒක මැනුවල් නැතුවනේ ආ මේ මැනුවල් එක කලින් එක්කෙනා කියවලා ඒක මං හිතන්නේ කුඩේට දාලා. මැනුවල් එකක් ඇත්තටම තිබ්බේ නැහැ. එතකොට ඉතින් මම මාර එක්ස්පෙරිමන්ට් කරලා අර ඇන බුලුල් බුරුල් කරලා මේ ඇන තද කරලා හොයාගත්ත එකක් තමයි තිබුණේ. ඉතින් ඒ මුල් කාලේ මට නම් පුතේ ලේසිත් නැහැ. සහ වැඩිපුර බැලුවොත් ඒ කාලේ මම හිත රිදුණු තැන් ස්ට්‍රෙස් වුණ තැන් තමයි තිබුණේ. හැබැයි තාත්ති මම ඒක කියන්න ඕනේ. තාත්ති ඒ කාලෙදි ඒ දීපු සපෝට් එක ඒක හිතාගන්න බැරි තරම්. සහ මට ජීවිතේ තව මං දවසක යාගෙන කියන්නම් එහෙම අපිට අවස්ථාවක් ආවොත් මගේ ජීවිතේ හිටිය ඒක ආන්ටි කෙනෙක් මට ඔයා සම්බන්ධයෙන් මොකක් හරි මොකද ඒ ආන්ටි ලස්සන ළමයි දෙන්නෙක් හදලා තියෙනවා. මම අදටත් දැකලා තියෙන හරි මට ආදරේම හිතුණු අම්මා කියන කෙනා එයා. ඉතින් මම එයාට තමයි ගිහිල්ලා කියන්නේ. ඔයත් එක්ක රණ්ඩුවක් ගියත් ඔයා නිසා තාත්තා එක්ක රණ්ඩුවක් ගියත් මං ගිහිල්ලා කියනවා කොහමද ආකී මේක මෙහෙම එකක් වුණා මට අමාරුයි හිතාගන්න මොකද්ද කරන්න කියලා කොහොමද කරන්න කියලා. මං ඉතින් එයාගෙන් අහම එයා හැම මොහොතකම ඔයා සම්බන්ධයෙන් මට කරන්න කියපු දේවල් හරි. ඒක මන්ට ඒක ලොකු ග්‍රැටිටියුඩ් එකක් තියෙනවා. එයා නැත්තම් අපි දවසක ඉතින් දවසක කියමු මන් දන්නේ එයා කැමති වෙයිද නැද්ද කියලා අපි ඒක එහෙම කියනාට මේ එයා නැත්තම් සමහරට අපි කියන්නේ අපි අතරේ මීට වඩා ප්‍රශ්න වෙන්න තිබ්බා. මම සමහර තැන්වල ඔත් එක්ක ඔයාගේ දෙයකට හොඳටම කේන්ති අරගෙන මම යන්නේ එයා ගාවට. මම තාත්‍රි කියන්නේ මාව එහෙට ගිහින් දාන්න කියලා. එහෙම ගිහිල්ලා එයත් එක්ක කතා කරලා ප්‍රශ්න කිව්වහම එයා හැම වෙලාවකම දෙන සොලියුෂන් එක හෝ එයා මගේ හිත හැදෙන්න කියන දේවල් හැම මොහොතකම ස්පොට් ඔන්. කියන්නේ එයා දෙපැත්තම එයා හැම වෙලේම මට කියන්නේ ඒ දරුවෙක්. එයා පොඩි දරුවෙක් හැම වෙලේම මං කියන්නේ දැන් අපි පුතේ දැන් අපි සෑහෙන වෙලාවක් කතා කරලා අපි අදට මේක නවත්තමු. හැබැයි මේ ටොපික් එක අපි කන්ටිනියු කරමු. මොකද ඔයාගේ පැත්තෙන් ඒකට තව දේවල් එන්න තියෙනවා. සහ අපිට දැන් කතා කරන්න ස්පෙෂලි තියෙනවා එකක් සුදු අම්මේ කොහොමද මාට ඉන්ෆ්ලුවන්ස් වුණේ කියලා. ඒ කියන්නේ මගේ ඔය තිබ්බේව ගොඩක් චේන්ජ් වෙලා තියෙන සුදු අම්මේ කරපු ඒවා සම්බන්ධයෙන්. ඒ කියන්නේ සුදු අම්මේ සමහර ඇට්‍රිබියුට්ස් අවෙලා තියෙනවා මට දැන්. එහෙම අපි මේ ටොපික් එක කන්ටිනියු කරමු ඊළඟ දවසට. මේ දැන් මට හැබැයි අරක විශේෂයෙන් කියන්න ඕනේ ඒ ආන්ටිට ඒ ග්‍රැටිටියුඩ් එක මගේ හිතේ හැමදාම තියෙන. නන්දියක්ේ ඔයාට හුඟක් පින් ඒ කියපු කරපු හැම දෙයකටම. සහ මම හිතන්නේ එහෙම පුතේ බ්ලෙන්ඩඩ් ෆැමිලි එකක් පටන් ගන්න අයට විශේෂයෙන් කියන්නේ ස්ටෙප් මදර් කෙනෙක්ට ඉන්නම ඕනේ ඒ වගේ කියන්නේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොඳ විදිහට මෙහෙවන ඔළුව හදන එහෙම කෙනෙක් හිටියොත් ඔය කියන්නේ වැරදි ඉන්ෆ්ලුවන්ස් 1000ක් අතර එහෙම එක්කෙනෙක් හිටියනම් ඇති ඒ ගොඩාක් දේවල් වෙනස් කරන්න. ඒ ෆැමිලි එකෙන් අවුට්සයිඩ් කියන්නේ අවුට් ඔෆ් ද බොක්ස් ඔපිනියන් එකක්. ඒ කියන්නේ අර හැම වෙලාවෙම ප්‍රශ්න හෙලිකොප්ටර් වීව එක පේන කෙනෙක්. එතකොට ඒ එහෙම හැබැයි හරි කෙනෙක්. හොඳ දරුවෝ ගැන සහ අම්මගේ රෝල් එක ගැන හැම වෙලෙම දන්න කෙනෙක් සහ අපේ පර්සනල් ලෙවල් එක හොඳටම දන්න කෙනෙක්. එහෙම කෙනෙක් ඉන්නවනම් අපිට හරි මට මන් දන්නේ අනිත් අයට ඒක එහෙම නැතුව ඇති සමහර වෙලට. එහෙම කවුරුහරි හිටියානම් ඉතින් ඒක මං හිතන ඇඩිෂනල් කියන්නේ ලකි. මං අදට දැන්නම් ටිකක් ඉතින් අඩුයි දැන් ඔයා ලොකු නිසා. හැබැයි ඔයා මේ මෑතක් වෙනතුරුම මම ඔයා මම සම්බන්ධ දේවල් වලදී මම කතා කරන්න පුරුදු වෙලා තිබ්බා. අහනවා මේක මම මෙහෙම කරොත් හරිද කියලා. හරි. ඉතින් ඒක
එයාම මතක් කරන්න ඕන අපි දවසක මේ අපිට පුළුවන් වුණත් අපි කවදාහරි පොඩ්කාස්ට් එකක් කරමු දෙක. ඉතින් එහෙනම් මේ අදට අපි නවත්තමු, ගොඩ වෙලාවක් කතා කරා. හැබැයි ඔගොලු මේ මම මේ අහගෙන අපි වහගෙන ඉන්න අයට කියන්නේ ඊළඟ එපිසෝඩ් එකත් අහන්න. මේකේ තව ටිකක් අපි කතා කරනවා තව ටිකක් දිගට. මොකද මම හිතනවා බ්ලෙන්ඩඩ් ෆැමිලි එකක් පටන් ගද්දි, මමයි පුතයි දෙන්නම හිතනවා බ්ලෙන්ඩඩ් ෆැමිලි එකක් පටන් ගද්දි ඒ පළවෙනි මාස ටික තමයි හරිම වැදගත්. ඒකේ ට්‍රාන්සිෂන් පීරියඩ් එක හරිම ඉම්පෝර්ටන්ට්. හරිම ඉම්පෝර්ටන්ට් දෙපැත්, ඒ කියන්නේ දෙගොල්ලටම. ඒ සහ ඒක මේ දැන් අපිට තාත්තිකින් හම්බ වෙච්ච ඒ කන්ට්‍රිබියුෂන් එක, ඒවා අපි ටිකක් දිගට කතා කරා නම් හොඳයි කියලා ඉතින් හිතනවා. ඉතින් ඒ හින්දා ඔගොල්ලෝ ඊළඟ එපිසෝඩ් එකත් අහන්න එන්න. මේ එපිසෝඩ් එක නිකන් ඔගලන්ට හොඳට දැනුණා නම් අපිට ඉතින් කමෙන්ට් එකක් හරි තියන්න. එතකොට අපි දන්නවා අඩුතරම ඔගොල්ලෝ අහනවා කියලා. ඔව් නේ. ඒ කියන්නේ අපිට තව මොන හරි මේක ගැන කතා කරන්න ඕන නම්, ඒ කියන්නේ අපි ස්පෙસિෆිකලි මොන හරි ඉන්ෆෝම් කරන්න ඕන නම්, ඔව් ඔගලන්ට මොන හරි ක්වෙස්චන්ස් තියෙනවා නම් ඔක්කොම අහන්න. අපි ඒක ඉන්ක්ලූඩ් කරන්න ඊළඟ එපිසෝඩ් එකේ. එහෙනම් ඉතින් අදට ඇති ඊළඟ එකෙන් හම්බෙමු නේ. ඔව් ඊළඟ එකෙන් හම්බෙමු.